हाय भगवान दुवे पुते चित्र सन रचने कोहमद में चित्रयाक निवेर दिव संरचने कराने चित्र संरचने कराने ना निवेर दिव अपे देनगत युतु कारणु कारणा बहुमयाक थियनो ये अतर चित्र सिद्धांत चित्र में सिद्धांत पिलिबंधव अवबोधे ताम वेदगत वेनवा परिमाण लक्षण पर्यावलोकन लक्षण කොහොමද මේ පෙරබිම මැදබිම පසුබිමට මේ රූප ගලපලා දාන්නේ මෙන්න මේවා ගැන යම් යම් අවබෝධයක් අප සතුව තිබීම ඉතාම වැදගත් වෙනවා ඒත් එක්කම කොහොමද අවසානයේදී මේ චිත්‍රයක් විවිධ මාධ්‍ය දාගෙන වර්ණ ගන්වන්නේ ඒ වර්ණ මාධ්‍යයට අදාළ මොනවද තියෙන විවිධ ක්‍රම ශිල්ප මෙන්න මේවා උපයෝග කරගෙන තමයි හොඳ නිර්මාණයක් අපිට කරගන්න පුළුවන් වෙන්නේ මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබිය යුතු වෙනවා හොඳයි එහෙනම් දුවේ පුතේ අද මගේ ක්‍රියාකාරකම තමයි චිත්‍ර සංරචනයක් කරන්න නම් අපි මාන රූපය සත් රූපය මේ මේවා නිවැරදිව ඇඳගන්නේ කොහොමද කියන එක අපි දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා ඉතින් දුවේ පුතේ ඔබට මේ දැන් මේ පේනවා මේ චිත්‍රයක් තියෙන මේකේ මාන රූපය නිර්මාණය කරලා තියෙන දිසයම් මාධ්‍ය දාගෙන ඉතින් මෙන්න මේ ආකාරයෙන් කොහොමද මේ මාධ්‍යයට අදාළ ශිල්පකම යොදාගෙන මේවා නිර්මාණය කරලා හොඳ උසස් නිර්මාණයක් කරගන්න කියන එක අපි පියරින් පියර කතා කරගෙන යන අද මගේ ක්‍රියාකාරකම තමයි මාන රූපයක් ඇඳ ගැනීම කියන දෙයි ඉතින් දුවේ පුතේ අපි බලමු කොහොමද ඒ මාන රූපය ඉතා සරලව ඇඳගන්නේ කොහොමද කියලා මාන රූපයක් ඇඳ ගැනීම පිළිබඳව ඔබ විවිධ විදිහට ඉගෙනගෙන ඇති තරම සංකීර්ණ ක්‍රම තියෙනවා එතකම සරල ක්‍රම තියෙනවා ඔබට ගුරු හල්පම් ලැබෙන ගුරුවරුන්ගේ එමත් නැත්නම් පොත්පත් වලින් නැත්තම් අන්තර්ජාලයෙන් මේ වගේ දේවල් වලින් ඔබ විවිධාකාරයෙන් මේ මානව රූප දෙන්න ඉගෙනගෙන ඇති. රින්දුවේ පුතේ අද මගේ අරමුණ තමයි සරලව කොහොමද මේ මානව රූපය හඳින්න කියලා ඔගොල්ලන්ට කියලා දෙන්න. හරි. ඔගොල්ලන්ට ලැබෙන කඩදාසියේ අපි හිතමුකෝ මෙන්න මේ තරම් විතර මානව රූපයක් අපිට අඳින්න ඕන කියලා. ඉතින් අපි ඊට පස්සේ මේර මම හරියට දෙකට බෙදා ගන්න. ඊට පස්සේ නැවතත් තීතුරු වෙච්ච කොටස් එක මෙන්න මේ විදිහට සමාන කොටස් වලට බෙදා ගන්න. දැන් ඔබට පේනවා සමාන කොටස් 1 2 3 4ක් තියෙනවා. මේ තමයි මම මේ ඉරි වලින් අදහස් කරේ මිනිස්යාගේ නැවෙන තැන්. මේර ගත්තාම උරහිස ඊට පස්සේ වැලමිට හරියෙන් මේ විදිහට ඉරක් ගහපුවාම ඊට පස්සේ අතේ මැණික් කටුව හරියෙන් ඉරක් ගහපුවා ඊට පස්සේ කකුලේ තන හිස මේ තමයි විනුඹ යටිපතුල මේ විදිහට තමයි මම මේ ඉරි කෑලි වලින් යොදාගෙන අදහස් කරේ ඒත් එක්කම හිස කොටසටත් මම මෙන්න මේ වගේම කොටසක් අරගෙන ඉහළින් මෙන්න මෙයාගේ සලකුණ කරගන්නවා දැන් දුවේ පුතේ අපි මතක තබා ගත යුතු කාරණාව තමයි පිරිමි රූපයක් අඳිනකොට උරහිස පළලින් වැඩි වෙනවා උකුල පළලින් අඩු වෙනවා කාන්තාව රූපයක් අඳින්දි උරහිස පළලින් අඩුයි උකුල පළලින් වැඩි මෙන්න මේ කාරණා දෙක ගැන ඔබ මතකයේ තබා ගත යුතු වෙනවා දැන් මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම් පිරිමි රූපයක් කොහොමද අඳින්නේ කියලා දැන් මේ උසට ගැලපෙන මහතක් මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දක්න කර ගන්නවා පිරිමි රූපය පහළට එද්දි කුඩා වෙන ගතියක් තමයි තියෙන්නේ මේ විදිහට ඊට පස්සේ මම ඒ ඇඟේ හැඩේ ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට මේ ඉරි ගොඩක් තද කරන්න එපා මොකද අපිට දල සටහනක් තමයි ඉස්සර වෙලා ඇඳ ගන්න ඕනේ වෙන්නේ හරි මේක තමයි
පිරිමි රූපය ඇඟේ හැඩේ බලන්න පුරහිසට වඩා උකුල පළලින් අඩු කරාමම දැන් අපිට පුළුවන් මේක හිස කොටස ඇඳගන්න හිස කොටස බෙල්ලට යම් තරමක් ඉඩක් තියලා හිස කොටසේ උස අපිට මේ විදියට අර සලකුණු කරපු මං මේ දුරත් එක්ක ගත්තා මෙන්න මේ උසට යොදා ගන්න පුළුවන් ඒත් එක්කම මේ හිසේ මහත මේ ඇඟට ගැලපෙන මහත එන්නේ මේ අපි ඇඳගත් ඉර සමාන කොටස් තුනකට බෙදා ගන්න. එතනින් අපි මැද කොටස මෙන්න මේ විදියට ඉහළට ඇඳගත්තාම අපිට මෙන්න මේ වගේ කොටසක් ලැබෙනවා. මෙන්න මේ කොටසේ මම ඕවල් හැඩති. මෙන්න මේ වගේ රවුමක් ඇඳ ගන්නවා. දැන් මේ රූපයට ගැළපෙන තරමේ හිසක් තමයි දැන් මේ ප්‍රමාණයක් තමයි මේ ආවේ. දැන් බලමු අපි මේකට බෙල්ලකුත් මෙන්න මේ විදියට ඇඳ ගන්නවා. මෙන්න මේ විදියට අපි ඔරේ හිස ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේකට අත් දෙකක් දාගන්න පුළුවන්. මම මෙහෙම පහලට එන අත් දෙකක් මේ විදියට ඇඳ ගන්නකො. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තමයි උරු හිස. මෙතන වැලමිට මෙතන අතේ මැණික් කටුව. පස්සේ එතනින් අත අවසන් වෙන්නේ නැහැ. තව තියෙනවා මෙතන ඉඳන් මේ ඇඟිලි කොටස අල්ල සහ ඇඟිලි කොටස. අල්ල සහ ඇඟිලි කොටස ගත්තාම අතේ වැලමිටේ සිට මැණික් කටුවට එන දුර වගේ භාගයක්. එහෙනම් අපිට මේ භාගය මෙතන ඉඳන් මේ ඉර දෙකට බෙදපුවාම මෙන්න මේ වගේ සටහන් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටස තමයි ඒ ඇඟිලි කොටස ඇඳගන්න වෙන්නේ. දැන් පුළුවන් අපිට මේ අත මෙන්න මේ වගේ අපිට ඇඳගන්න ඔන්න ඔය ආකාරයෙන්. දැන් අපිට ඊට පස්සේ මෙන්න මේ විදිහට කකුල ඇඳගන්න පුළුවන්. මෙතන ඉලුඹ මෙතන දනහිස. දැන් අපිට පේනවා මේ සරලව මම මේ නිර්මාණය කරගත්ත මාන රූපේ හැඩය. මේක කාටත් බොහොම පහසුයි අවබෝධ කරගන්න. ඊට පස්සේ අපි එතනින් පපු අඳිනාන පිරිමි පුජ්‍යලයාගේ මේ ආකාරයෙන් මට මේ පුජ්‍යලයාගේ බඩ මේ විදියට ඇඳලා පෙන්නන්න පුළුවන්. සේ මේ ආකාරයට හැඩයට ඇඟේ හැඩේ තවදුරටත් මට මෙන්න මේ ආකාරයෙන් ඇඳලා පෙන්නන්න පුළුවන්. යටි පැතුල ඇඟිලි සහ කොටස මෙන්න මේ ආකාරයෙන් ඉදිරියට මේ ඉරෙන් පහලට අපිට අඳින්න පුළුවන්. ඇඟිලි මෙන්න මේ විදියට සරලව දාගන්න පුළුවන්. ඊට පස්සේ අඩුපාඩු හදාගන්න පහසු වෙනවා. හිස කොටස අපිට හිස ඇඳෙද්දිත් පහසු ක්‍රම තියෙනවා. මොකද මම ඒක පස්සෙ කියලා දෙන්නම්. හිස හතරට බෙදලා ස්බෙම්ම නාසය කට කන් දෙක අනයාකාරයට මූනත් ගන්න පුළුවන්. දැන් මානරූපේ ඒ ශරීර හැඩය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේකට සුසු ඇඳුමක් අඳවන එක. බලමු ෂර්ට් එකක් සරමක් ඉඳගෙන ඉන්න විදිය මම එතනින් ඇඳලා පෙන්වන්නම් බොහොම සරල විදියට. මේ බලන්න දැන් කොච්චර පහසුද මේක කියලා. අනවශ්‍යයි ඔබට දැන් පසු මකා ගන්න පුළුවන්. මේක නිසා ඒවා
සරලව ඒදි මකා ගන්න පුළුවන් වෙන විදිහට යොදා ගන්න නම් හොඳයි. බොහෝ දරුවෝ මන් දකිනවා මාන රූප අඳගෙන යනකොට ඉස්සරවම් පටන් ගන්න ඇඳුමේ. මේ ඇඳුම මුලින්ම අඳින්නට පටන් ගත්තා වෙන්නේ සමහරට පරිමාණය වගේ දේවල් ගන්න අපහසු වෙනවා. මෙන්න මේ කාරණා නිසා මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබට අවශ්‍ය ඉරියව්ව ඇඳගන්න. ඊට පස්සේ ඇඳුම යොදාගන්න. දැන් ඔබට පැහැදිලිනේ මෙන්න මේ විදිහට සරලව කෙලින් ඉන්න රූපයක් මං ඉදිරියට ඉන්න රූපයක් මේ විදිහට ඇඳා. මේකේ අපිට පුළුවන් මේ අතපය වෙනස් කරලා තව හදාගන්න, තව වෙනස් රූපයක් බවට පත් කරගන්න. තව ඕන මේ අදීවරයෙක් වගේ කෙනෙක් නම් ඒකට අවශ්‍ය බෑනියමක්, කොට සරමක් ආදී මෙන්න මේ වගේ දේවල් දාලා දීවරයෙක් බවට පත් පෙන්වන්නත් පුළුවන්. ඉතින් සරලව මේ විදිහට තමයි අතපය හිස මේවා නිවැරදිව ඒ පරිමාණ කූලව ඇඳගන්න. ඉතින් ඔබට මේක සංකීර්ණව ඉගෙන ගන්න ඕන නම් විශ්වවිද්‍යාල මට්ටමේදීම ඔබට ඉගෙන ගන්න පුළුවන්. නමුත් මට අද අවශ්‍ය වෙලා තිබුණේ සරලවම මේ මානව රූපය කොහොමද අඳින්නේ කියන එක ගැන අවබෝධයක් ලබා දෙන්න. හරි, අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝවේ කොහොමද කාන්තා රූපයක් අඳින්නේ කියලා. ඉතින් ඔබට බොහොම ස්තුතියි රැඳිලා සිටියට. නැවත අපි හමු වෙමු. අයිබුවන්.